පෙරවසර වලට සාපේක්ෂව ගත්තම මේ උෂ්ණත්ව වැඩිවීමත් සැලකිය යුතු වැඩිවීමක් කියනවා කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ පහුගිය වසරේ ඉඳන්ම පවතින මේ එල්ලිනෝ සංසිද්ධිය. දැනටත් මේ එල්ලිනෝ සංසිද්ධිය මෝසම් කාල පරිච්ඡේද, ඒ කියන්නේ ඊසාන දිග සහ පළමු අන්තර් මෝසමට බලපෑමක් සිදු කරමින් පවතිනවා. මේක වැඩියෙන්ම බලපානවා වයඹ, බස්නාහිර, සබරගමු, දකුණු, උතුරු මැද මේ වගේ පළාත්වල මේක සැලකිය යුතු වැඩිවීමකට ලක් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ තත්ත්වය මාර්තු අප්‍රේල් කියන මාසවලත් මීට වඩා වැඩි තත්ත්වයක් ඉස්මතු වෙන්න හැකියාවක් තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි සූර්යා ලංකාවට ඉහළින් පවතින අවස්ථාවක් තියෙනවා. එතකොට මේ අවස්ථාව තුළ සූර්ය ශක්තිය වැඩියෙන් ලැබිලා උදේ කාලයේ හොඳටම රත් වෙනවා. රත් වීම තුළ අපිට මේ දැනෙන උෂ්ණත්වයේ වැඩිවීම ඇතිවීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් සැලකිය යුතු වර්ෂාපතනය ලැබුණාට පස්සේ තමයි මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වේ පහව යන්නේ. ඒක බොහෝ විට අපි අපේක්ෂා කරනවා අප්‍රේල් මාසයේ මැද විතර වගේ වෙනකොට උදේ කාලයේ පායලා හවසට වහින ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි අපි දැනට අපේ පුරෝකතනවල තියෙන්නේ. මේ දවස්වල මේ පවතින රස්නය අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි අග විතර වෙනකන් සාමාන්‍යයෙන් අවුරුද්දකට මේ තත්ත්වය අපිට අඩු වැඩිශෙන් දකින්න තියෙනවා. මේකට හේතුව තමයි මේ දවස්වල ගොඩක්ම වලාකුලෙන් තොර අහසක් තියෙන්නේ. එතකොට හොඳින් පොළව රත් වෙනවා. එතකොට අවට වායුගෝලයේ රත් වෙනවා. වැස්ස ක්‍රමයෙන් අඩුවන ලකුණු තමයි තියෙන්නේ. අද දවසේ නැගෙනහිර ඌව පළාත්වලත්, ඒ වගේම පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවීම ඉඩ කඩක් තියෙනවා. ඒ අතරින් සබරගමුව, බස්නාහිර, දකුණු වගේ පළාත්වල ස්ථාන කිහිපයක වගේ හවස් කාලේ ගිගුරුම් සහිත වැසකුත් ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. වැඩිපුර දාඩිය ශරීරයෙන් එළියට පිට වෙනවා. දාඩිය සමග ජලය පමණක් නෙමෙයි ලවණත් එළියට පිට වෙනවා. මෙතනදී අපිට විජලන තත්ත්වයන් නැති වෙනවා. තාප කම්පන තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. එතනදී මොළයට සහ හෘදය වස්තුවට යම්කිසි බලපෑම් ඇති වෙලා මරණයට පත් වෙන්න පුළුවන්. සිහි නැතිවීම, බලිප්පු වගේ තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. මේවා අවම කරගන්න නම් ස්වභාවික දියර ආහාර වැඩිපුර පාවිච්චි කරගන්න. තැඹිලි, කුරුම්බා, පොල් වගේ වතුර, ඊට අමතරව දෙහි, දොඩම්, නාරං, දෙලුම්, කැඳ වර්ග, සුප් වර්ග, ඒ වගේ දේවල් වලට ලුණු පොඩ්ඩකුත් තුල් කරලා අපිට පුළුවන් ආහාරයට ගන්න. සීනි අධික ආහාර ගන්න එපා. ත්‍රීම දියර වර්ග මෙතනදි ගන්න යන්න එපා. ඒ මගින් බෝනවන රෝග අපෝසරයක් වැඩි වෙන්න පුළුවන්. මුංචිම දරුවන්ටත් සත්තුන්ට මෝටර රථයක් ඇතුළත තියලා එළියට යන්න එපා මේ දවස්වල රස්නෙ වෙලාවට. පළවෙනි මාස 6 දරුවෙක්ට මව් කිරි විතරක් ප්‍රමාණවත් අම්මා හොඳට වතුර බීලා දරුවට කිරි ටික ලබා දෙන්න. හැබැයි මාස 6න් පස්සේ දරුවන්ට මේ දවස්වල වතුර ටිකක් විශේෂයෙන් ලබා දෙන්න. වාතාශ්‍රය ඇති කරගන්න ජනේලේ ඇරලා තියාගන්න පුළුවන්. විදුලි පංකා පාවිච්චි කරන අය ඉන්නවා නම් පුළුවන් නම් වතුර භාජනය තියාගෙන විදුලි පංකා පාවිච්චි කරන්න. වැඩිපුර වතුරේ ළමයින්ට සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙන්න. විනාඩි 20 උදේටයි හවසටයි. ඒ මගින් මේ තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. කුංචිම දරුවෝ සහ වැඩිහිටියෝ කාමරවල තනියෙන් ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලන්න. අර වාහනයක තුළ ඉන්නා වගේම තමයි සමහර වෙලාවට මේ තාප සංකූලතා ඇති වෙන්න පුළුවන්. මුත්‍රාවල පාට තද වෙනවද කියලා බලන්න. මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙනවද? එහෙමනම් අපි වතුර බොනවා මදි. ඒ වෙලාවේදී අපි වැඩිපුර වතුර ටිකක් පානය කරන්න. ලෝකයේම රත් වෙමින් පවතිනවා. එක්කෙනෙක්ට එක පැලයක් හරි හිටවන්න පුළුවන් නම් අවුරුද්දකට මං හිතනවා ලෝකයේ උණුසුම වීම අපිට අවම කරගන්න දායකත්වය දෙන්න පුළුවන්. අපි හැමදෙනාම එක පැලයක් හරි මේ වගේ කාලෙදි හිටවමු එක පුද්ගලයෙක් වෙනුවෙන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.